පළවෙනි එක ඡන්ද එන්න ඕන. එනවද නැද්ද? එනවා මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගහනවා නේද? මේ ඡන්දේ වළක්වන්න. රංගේ බණ්ඩාර ඇවිල්ලා කියන කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම්ම කියලා කිව්වා. ගිය සඳුදාට කලින් සඳුදා. හැබැයි ඒ සඳුදා කැබිනට් පත්‍රිකාවක් ආවේ නැහැ. ඊළඟ සඳුදා කැබිනට් පත්‍රිකාවක් ආවා. එතකොට කැබිනට් පත්‍රිකාවක් ආපු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන කවුද? කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. කැබිනට් මණ්ඩල රැස් වුණාට පස්සේ තීන්දුව කියන කෙනා. රංගේ බණ්ඩාර කවුද? කැබිනට් මණ්ඩලයට පෙර ප්‍රකාශක. තේරුණා? රංගේ බණ්ඩාර කැබිනට් මණ්ඩලයට පෙර ප්‍රකාශක, බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට පසු ප්‍රකාශක. මොකද රංගේ බණ්ඩාර තමයි කියන කැබිනට් මණ්ඩලයට එන්න කලිනුත් පත්‍රිකාවක් එනවා. ආවා. ඒ පහුවකද පාර්ලිමේන්තුවේ විවාදයක් අරගෙන අපි ඇතිතරම් පෙන්ලා දුන්නා. ඇත්තට රනිල් වික්‍රමසිංහට විවාදය ඇහුවා නම් හිතෙන්ද ඇති දාපු එකේ මෝඩකම. ඒ පත්‍රිකාවෙන් කිසි පළක් වෙන්නේ නැහැ. ඊළඟ අධිකරණේ නඩුවක් ගියා නේද? නඩුව ගියාට පස්සේ මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුව ගෙනාපු හාදයට ලක්ෂයක් දඩ ගැහුවා. හරිද? මේ බොරු නඩු ගේන්න පාගේ. දැන් ආයෙ නඩුවක් දාලා මට නම් හිතන්නේ ලක්ෂයක් ගාලා හරියන්නේ නැති වෙයි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවට ඡන්දේ තියෙන එක වළක්වන්න බෑ. අන්තිමේට රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන ගැටේ මොන ගැටේද? රනිල් ගැටයි එකේ ගැටේ. ඔච්චර. හරිද? රනිල්ට ඕන නම් ඉතුරු වෙයි. රනිල් ගැටයි එකේ ගැටේ ඡන්දේ තියෙනවා. මේ 17 වෙනදා තව වැඩි කාලයක් නෑ. මේ 17 මැතිවරණ කොමිසමට බලයනවා. ඒගොල්ලෝ මේ මාසයේ ඇතුළත නාම යෝජනා ගන්න තිනේ තීරණය කරනවා. නාම යෝජනා අරගෙන සති 4කුත් සති 6කුත් අතර ඡන්දේ තියෙනවා. බොහෝ දුරට ඔක්තෝබර් 5 ඡන්දේ සුව. දෙගිඩියාවක් තියෙනවද? නෑ. හරිද? එනිසා රනිල් වික්‍රමසිංහ මොන ගැට ගැහුවත් ජනාධිපති ඡන්දේ නොතිය යන්න ජාතික ජන බලවේගයේ ඉඩ දෙන්නේ නැහැ. ඒ ඡන්දේ අපි ගන්නවා.